තෙරුවන් සරණයි. මෙමින් පුර පසළොස්වක් බොහෝ දවස කාරණා කීපයකින් විශිෂ්ට වෙනවා, පූජනීය වෙනවා. අපේ සරුවඥන් වහන්සේ බෝධි සම්භාර පිරීමේ මනෝ ප්‍රනිධානයේ පතම් අනුගමනය කළ තියෙන විශේෂ ගුණාංගය කළගුණ සැලකීම. කළගුණ සැලකීම හිත ඇති හිත නැති සෑම වස්තුවක් ගානේ සතාගතයන් වහන්සේ පවත් කළ තියෙන. විශේෂයෙන්ම මැදින්කොර පසළොස්වක් පොහෝ දවස බුදුවීමෙන් මාස දහයක් පිරෙන අවස්ථාව. එවෙනකොට සුද්ධෝදන මහරජ්ජුරුවන් විසින් වාර දහයක් මුළුල්ලේ දහස දහස බැගින් පිරිවර ඇති ඇමිතිවරුන් පිටත් කළා රජගහනුවරට කපිලවස්තු නුවර ඉඳලා. බුදුරජාන් වහන්සේ දැකගන්න වැඩම කරවන එන්න කියලා. නමුත් ඒ සීල දෙනා වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයේ සාක්ෂාත් කළා. අන්තිම වාරයට වැඩිය කාලුදායි මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි උපත්ති මංගල්‍ය අවස්ථාවයකට උපන්න වාසනාවන්ත රජිරුවන්ගේ සරුව කාර්මික ඇමතියා කියන අගමැතිතුමා. එතුමා පොරොන්දු වෙලාම ගියා, මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මං වැඩම කරවා දෙනවා කියලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙත ගිහින් දහසක් පිරිසේක බණහාලා පැවිදිව රහත් වුණා. රහත් වෙලා රජගහනුවර සිට කපිලවස්තු නුවරට වැඩම කරවන්නට ගාථා හැටකින් මාර්ග වර්ණාව කළා. ඒ ආරාධනේ පිළිගත්ත බව සුද්ධෝදන මහරජුරුවන් වෙත දිනපතා අහසින් ගමන් කරමින් කියනවා. හැම දවසේම සුද්ධෝදන මහරජුරුවන්ගෙන් දානය අරගෙන බුදුරජාණන් වහන්සේට වළඳවනවා. හරියටම අද වෙනි දවසක තමයි විශිදහසක් මහරහතන් වහන්සේ පිරිවරාගෙන රජගහනුවර වේළවනාරාමයෙන් ඒ මව්පියන්ද ධර්මානුශාසනා පවත්වන්න ඥාති සංග්‍රහය වශයෙන් කළගුණ සලකන්න වඩින්න පටන් ගත්ත දවස. මේක අපි සෑම දෙනාට වැදගත් ආදර්ශයක්. අපි කවුරුත් කළගුණ දන්නවා, කළගුණ සලකනවා. මේ බෞද්ධයන් තරම් කළගුණ දන්න කළගුණ සලකන පිරිසක් ලොව ඇදයි ඇති කියන්න බැහැ. එනිසා ඒ උතුම් කළගුණ සැලකීමේ උතුම් අවස්ථා සිහිගන්වන උපෝසත දවසයි අද අපට උදාපත් වී තිබෙන්නේ. ඒ වැඩිය ගමනේදී දින 60කින් තමයි හරියට වෙසක් පොහොය දවසේදී බුදුවීමෙන් අවුරුද්දක් පිරෙන වෙසක් පොහොය දවසේදී කපිලවස්තු නුවරට වැඩම කරවලා ඥාති සමාගමේ යමා මහා පෙළහර පාමින් විසිතුරු ධර්ම දේශනා පවත්වලා මල්වැසි වස්සවල පොළොව පවා කම්පා වෙද්දී කෝටි ලක්ෂ ගණන් ජනතාව නිවන් පුර පමුණුවා වදාළ අසංඛ්‍ය ගණන් ජනතාව මඟඵල නිවනට පත් වුණා. අවසරයි ස්වාමීන් වහන්සේ.